ඇයිබෝන් යාලුනේ ඩෙස්ක්ටොප් නුවන් YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ලංකාවට බයිසිකලෙන් යන ගමනේ අද 6 වෙනි දවස. අද මම ඉන්නේ පොල්හෙන බීච් එකේ. ඊයරෑ මම නැවතිලා හිටියේ ශ්‍රී ලංකා ගෙස්ට් හවුස් එකේ. මම හිතුවා පොල්හෙන බීච් එකත් පෙන්නලව අද දවසේ චාරිකාව පටන් ගන්න ඕන කියලා. අපි එහෙනම් පොල්හෙන බීච් එකට ගිහිල්ලා හම්බවමු. මුලින්ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා පළවෙනි දවස් පහේ වීඩියෝ එකක් ගේන්න බැරුණාට ඒත් 6 වෙනි දවසේ ඉඳලා දිගටම ඔයාලට මගේ චාරිකාවත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ තමයි ලංකාවේ තියෙන ලස්සනම වෙරළ තීරයන් වලින් එකක් වෙන පොල්ලේන මුහුදු කලාපය. පොල්ලේන සුන්දර මුහුදු තීරය නැරඹීමෙන් පස්සේ නැවතත් ගමන ආරම්භ කරන්නයි හදන්නේ. මේ තින් මම ඊයේ නැවතිලා හිටපු ශ්‍රී ලංකා ගෙස්ට් හවුස් එක. මේ තමයි පරවිදු උපතර යන්න අලුතෙන් හදපු පාලම. මේ වලට වෙන්නේ කැඩිච්ච පරණ පාලම. ආහාරය ගත්තට පස්සේ මාතර වෙරළ තීරේ පහු කරගෙන ඉස්සරහට යන ගම. අද පොඩ්ඩක් කාලගුණය වහින්න වගේ තියෙන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ, බලමු අපි ඉස්සරහට. වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා ඔබට. යාළුවනි මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ ගමනේ විශේෂතම ස්ථානයකට. ඒ තමයි දෙවුන්දර තුඩුව ප්‍රතිපාගාර ගාවට. ලංකාවේ දකුණු පළාතේ අවසාන මායිම වෙන්නේ දෙවුන්දර තුඩුව.
තැඹිලි කීයද? 80යි. මේ කුරුම්බ? කුරුම්බත් 80යි. මොනවාද හොඳ? හොඳ කුරුම්බයක් දෙන්න. ආ කුරුම්බයක් දෙන්න. මට කන්නත් එක්ක. ආ. ගැටිය බීච් එක බැලුවට පස්සේ මම කැලිෆෝනියාවේ බ්ලූ අයිලන්ඩ් බීච් කැම්පින් කරන්න හොඳටම වැස්සෙන්ද අතරමඟ මුකුත් වීඩියෝ රෙකෝඩ් කරන්න උනේ නැහැ. ලංකාවට බයිසිකලෙන් යන ගමනේ 6 වෙනි දවසේ වීඩියෝ එක අද මෙතන නිමාවටපත් කරනවා. බ්ලූ අයිලන්ඩ් බීච් කැම්පින් කරපේක ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. වීඩියෝ එක ඉවරනකම් බලවට ඔයාලට බොහොම ස්තුතියි.